ලෝකය කෙමෙන් කෙමෙන් වෙනස් වෙනවා. මේ පරිවර්තනයේ ප්‍රධාන පුරුක තමයි මිනිසා කියලා කියන්නේ. මිනිසාගේ වෙනස් වීම එක්ක විවිධ කාලයන්හි විවිධ යුගයන් නිර්මාණය වෙනවා. මාධ්‍යත් ඒ සමගම වෙනස් වෙනවා. ඇත්තටම අපිට නව මාධ්‍ය යුගයක් අවශ්‍යද? එසේ නම් මේ අවශ්‍යතාවය කෙසේ විය යුතුද? විශේෂයෙන්ම අපි මාධ්‍ය සංවිධානයක් අද දවසේ පිහිටවන්න උත්සාහ කරනකොට මම කැමතියි මතක් කරන්න ඉතිහාසයේ අපි මාධ්‍ය සංවිධාන ගණනාවක් පිහිටවුණා. ඊට අමතරව අපිත් සම්බන්ධ වෙච්ච මාධ්‍ය සංවිධාන ගණනාවක් තිබුණා. එතකොට ලංකාව ඇතුලේ එවැනි මාධ්‍ය සංවිධාන ගණනාවක් පිහිටවලා අද වන විට අපේ ජනමාධ්‍ය ශ්‍රේෂ්ඨය ඇතුලේ සටන් කරන මාධ්‍ය සංවිධාන ගණනාවක් තිබෙනවා. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මට තාම මතකයි මම ලීඩර් ආයතනයේ සේවය කරනකොට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදින් බන්දුල පත්ම කුමාරලා ඊට අමතරව සමන් වගආරච්චිලා වගේ කණ්ඩායම් අපිට පෙරටුව ගිය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් සටන් කරනකොට අපි ගිහිල්ලා අර බැරියර් වලට අත තියාගෙන හිටියා. එතකොට අපි තරුණ ජනමාධ්‍යවේදීන් විදියට මාධ්‍ය ශ්‍රේෂ්ඨයට ආපු අය. අපිට ලොකු හරයක් තිබුණේ නැහැ මාධ්‍ය නිදහස කියන්නේ මොකක්ද කියන කාරණේ ඒ කාලේ. හැබැයි අපිට අද දැනෙනවා ඒ ඔවුන් වපුරපු දේ තමයි අද මේ අපි අරගෙන ඇවිල්ලා තියෙන ඉස්සරහට කියන එක අපිට පේනවා. එතකොට එවැනි මාධ්‍ය සංවිධාන ගණනාවක් වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, මාධ්‍ය නිදහස සඳහා ක්‍රියාකාරී කමිටුව, මේ ඔක්කොම මේ ලංකාව ඇතුලේ මාධ්‍ය වේදීන් වෙනුවෙන් මාධ්‍ය උන්නතිය වෙනුවෙන් ලොකු සටනක් කරගෙන ගියා කාලයක්. හැබැයි එවැනි කාරණාත් එක්කම තවත් ගැටලු තියෙනවා. සමහර මාධ්‍ය සංවිධාන බිහි වෙනවා. ඒ තමයි ඒ මාධ්‍ය සංවිධාන බිහි වෙන්නෙම සමහර වෙලාවට කාගේ හරි දේශපාලඥයෙක් හෝ දේශපාලන පක්ෂයකට ගිහිල්ලා අවසානයේ හේතු වෙන්න ජැක් එකක් ගහන්න. එහෙම බිහි වෙච්ච මාධ්‍ය සංවිධාන ගණනාවක් ලංකාවේ තියෙනවා. එතකොට ඒ බිහි වෙන සමහර මාධ්‍ය සංවිධානවල මාධ්‍ය ආයතනවල අරමුණම වෙලා තියෙන්නේ ඒ පිහිටවන අය හෝ ඒකට සම්බන්ධ වෙන කණ්ඩායමට යම් කිසි ප්‍රතිලාභයක් ලබාගෙන එන රජයකින් හෝ එන ඇමතිවරයෙක්ගෙන් වැඩ කටයුතු කරන්න. අපි දන්නවා අපි එහෙම සංවිධානවල සම්බන්ධ වෙලා හිටියා. නමුත් අපි බලන් ඉන්නේදී අපිවත් සමහර වෙලාවට පාවිච්චි වෙච්ච අවස්ථා තිබුණා. මම හිතන මෙතන ඉන්නවා එහෙම අපිත් එක්ක වැඩ කරපු කණ්ඩායම් මේ අත්දැකීමට මුහුණ දෙන. එතකොට ඇත්තටම මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් පාවා දීලා ඒ වගේ මාධ්‍ය සංවිධාන පිහිටවල එක එක දේශපාලන අරමුණු වලට යන එක සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් අපිට ඒ කාලේ තිබුණා. ඒ හින්දා අපි එක කාලයක් තිබුණා මාධ්‍ය සංවිධාන වලට සම්බන්ධ වෙන්නෙම නැතුව හිටපු කාලයක්. එතකොට ඒ වගේම තමයි අපිට වර්තමානයේ වෙන විට පේන්න තියෙන බරපතල කාරණාවක් තමයි ගොඩක් මාධ්‍යවේදීන් අද වන විට එක එක දේශපාලඥයන්ගේ සහ ව්‍යාපාරිකයන්ගේ අතේ නැටවෙන රූකඩ බවට පත් වෙලා තියෙනවා. තමන්ගේ වෘත්තීය විදිහට ගන්න මාධ්‍යවේදී තියෙන වෘත්තීය ගෞරවය ආරක්ෂා කරන්න නැතුව සමහර වෙලාවට ඒක වෘත්තීය කියන කාරණය ගත්තාම සමහරුන්ට මේක වෘත්තියක් කියන එකක් තේරෙන්නේ නැති විදිහක් අපිට තියෙනවා. ඒගොල්ලන්ට නිකන් මේ මාධ්‍ය කියන්නේ නිකන් මොනවා හරි එළියට දාලා ජනප්‍රිය වෙන දෙයක් බවට පත් වෙලා තියෙනවා. වෘත්තීය මාධ්‍යවේදියා කියන කාරණාව පිළිබඳව ඔවුන්ට වැටහීමක් නැහැ. මේක වෘත්තියක් කියන කාරණය. ඉතින් මම හැම වෙලෙම උත්සාහ කරන්නේ මේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරන්නත් විශේෂයෙන්ම අලුතෙන් එන ජනමාධ්‍යවේදීන්ගේ දැනුම සම්බන්ධයෙන් ආචාර ධර්ම සම්බන්ධයෙන් පහුගිය වසර 10 පුරාම මම බොහොම මහන්සි වුණා. ඒ වෙනුවෙන් මම බොහොම වැඩ කටයුතු කරා. ලංකාව පුරා ගිහිල්ලා අලුත් තරුණ ජනමාධ්‍යවේදීන් එනකොට ඔවුන්ගේ කොඳු ටික හදන්න, ඔවුන්ගේ ඔළු ටික හදන්න, ඔවුන්ගේ හෘද සාක්ෂි හදන්න. ඔළුවයි කොන්දයි හෘද සාක්ෂියක් නැතිව දැනුම විතරක් තිබිලා වැඩක් නැහැ කියන එක මම පුද්ගලිකව විශ්වාස කරනවා ජනමාධ්‍යවේදීන්. එතකොට මට පෙරටුව හිටපු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් සමහර මාධ්‍යවේදීන් අපිට ජීවිතයේ හොඳ මාධ්‍යවේදියෙක් හෘද සාක්ෂියක් ඇති මාධ්‍යවේදියෙක් කොන්දක් ඇති මාධ්‍යවේදියෙක් වෙන්නේ කොහොමද කියන කාරණාව කියලා දුන්නා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ ගරු ඕනස් කෝරුතර පීතුමා. එතුමා කතෝලික සභාව ඇතුළේ ඉන්න කොන්දක් තියෙන පීතුමෙක්. ජනමාධ්‍යවේදී වෙනුවෙන් ලොකු සේවයක් කරපු කෙනෙක්, සිනමා විනයෙන් ලොකු සේවයක් කරපු කෙනෙක්. අපි වගේ ඒ කාලේ හිටපු තරුණ මාධ්‍යවේදීන්ට නොමිලේ වැඩමුළු දීලා ලංකාවේ විශ්වවිද්‍යාලයකව තියන්නේ නැති විදිහේ ප්‍රායෝගික ක්‍රියාකාරගම්මික ලොකු වැඩමුළු දීලා එතුමා ලොකු සේවයක් කරා. අලුත් පරම්පරාවක් බිහි කරා. ඒ පරම්පරාව අදටත් මේක ඇතුලේ වැඩ කරනවා. එතකොට මම කියන්න කැමතියි අපිටත් හෙට දවසේ මාධ්‍යවේදීන් විදිහට අපිට තියෙනවා අර අපගේ රොහන් සිල්වා පීතුමා මතක් කරා වගේ පීඩිත ජනතාව, අපිත් එක්ක ඉන්න පීඩිත ජනතාව, අපිත් එක්ක ඉන්න තමන්ගේ හඬ අහිමි වෙච්ච ජනතාව, තමන්ට කතා කරන්න බැරි නම් ඒ විදිහට කතා කරන්න කෙනෙක් හොයන ජනතාව, ප්‍රශ්නවලින් මිරිකලා ඉන්න ජනතාව වෙනුවෙන්
අපේ පෑන අපේ කැමරාව අපේ මයික් එක පාවිච්චි කරන්න. ගොඩක් වෙලාවට අපේ ගම්වල ප්‍රශ්න තියෙනවා, අපිට පේන වතුර ටිකනේ, වල්ලලි ගහනවා, සමල්ලට ගස් හොරෙන් කපාගෙන යනවා කවුරු හරි, කණ්ඩ බොන්න ටිකනේ, වගා පාළු වෙලා තියෙනවා. මෙවැනි කාරණා තියෙද්දි අපි ඒව ගැන කවදාවත් කතා කරන්නේ? අපි ගිහිල්ලා ගොඩක් වෙලාවට මයික් එක අල්ලන්නේ ප්‍රදේශයේ ඉන්න දේශපාලඥයෙක්ගේ හරි ව්‍යාපාරිකයෙක්ගේ හරි කටට තමයි අපි මයික් එක අල්ලන්නේ. අපි අර දුප්පත් මිනිහව හැම වෙලේම අමතක කරන අපේ මාධ්‍ය මෙහෙවර ඇතුළේ ගොඩක් මාධ්‍යවේදී ඒ තත්ත්වයට පත් වෙලා අද තියෙනවා. ගොඩක් වෙලාවට ඒ තත්ත්වයට පත් වෙලා තියෙන්නෙම අර දේශපාලඥයෙක්ගෙන් හෝ ව්‍යාපාරිකයෙක්ගෙන් ලැබෙන වරප්‍රසාද නිසා. ඉතින් ඒ හින්දා හෘද සාක්ෂිය ඇති මාධ්‍යවේදීන් හෙට දවසේ බිහි වෙන එක වැදගත් කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ හින්දා තමයි දිගින් දිගටම මම හිතන්නේ අපි ජනමාධ්‍යවේදීන් විදිහට එකට එකතු වෙලා ඒ මේ දැන් තියෙන මජර දූෂිත වෙච්ච මාධ්‍ය සංස්කෘතියෙන් එහාට ගිය නිදහස් අදහස් ඇති හොඳ නිවහල් මාධ්‍ය සංස්කෘතියක් ඇති කරන්න ඕනේ කියන කාරණේ. ඒ ආගමික හරයන් එක ආගමක නෙමෙයි හැම ආගමක හරයන් ඔස්සේ ඒ සමාජ විපර්යාසයට සමාජ වෙනසකට කොහොමද අපි දායකත්වයේ දක්වන්නේ කියන එක ගැන නිරන්තර සංවාදයක සාකච්ඡාවකට යොමු වෙනවා. ඒ නිසා තමයි මේ ආයතනය බිහිවන්නේ. සමාජයේ තියෙන සාධාරණත්වය වෙනුවෙන් සමාජයේ තියෙන අසාධාරණයට එරෙහිව හඬක් නැගීම වෙනුවෙන් අයුක්තියට එරෙහිව යුක්තිය වෙනුවෙන් පෙනී සිටින්න, මිනිසුන්ගේ මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්න පෙනී සිටින්න, ඒ වගේම හඬක් නැති අයට හඬක් දෙන්න මේ ස්ථානයේදී. එදා ඉඳන් අද වෙනකම්ම මේ ප්ලැට්ෆෝම් එක මේ ස්ථානය ඒ විකල්ප අදහස් දක්වන සමාජය වෙනුවෙන් යහපත ගැන හිත සමාජය වෙනුවෙන් යහපත් ක්‍රියාවක් ගැන සාකච්ඡා කරලා සාමූහික ප්‍රයත්නයක් ගන්න ඕනෑම කෙනෙකුට මේ වේදිකාව විවෘතයි. එදා ඉඳන් අද වෙනකම් අපි විශ්වාස කරනවා හෙටට ඒ දේම තමයි මේ ස්ථානයේ සිදුවෙන්නේ. ඉතින් මම හිතන්නේ ඒ කුඩා හැඳින්වීමත් එක්ක අද ඔබ මේ පාටබන්න යන්නේ ජනමාධ්‍ය සාමූහිකයක් කියන ඒ කණ්ඩායමක් බිහි කරගෙන ජනමාධ්‍ය කරුවන්ගෙන් මේ සමාජයට වෙන්න ඕන කාර්යභාරය ගැන තව වඩා ගැඹුරින් කතා කරලා සාකච්ඡා කරලා තීරණ අරගෙන ඒ ක්‍රියාවලිය තුලින් සමාජයට යහපත සිද්ධ කරනවා. මෙතන තියෙන මේ පිටුර කීපයක් දැක්කම අපිට තේරෙනවා සමාජය වෙනස් කරන්න කියන්නේ කොහොම උඩුගම් බලාක් පිහිනීමක් කියන්නේ. එහෙම කතා කරපු අය වැඩිකල් ජීවත් වුනේ නැහැ. ජීවත් වෙන්න දුන්නේ නැහැ. මම දන්නේ නිර්භීතව ඇත්ත කතා කරන, සත්‍ය වෙනුවෙන් පෙනී සිටින, යුක්තිය වෙනුවෙන් පෙනී සිටින, සාධාරණත්ව වෙනුවෙන් පෙනී සිටින, දුගී අසරණයා වෙනුවෙන් පෙනී සිටින කෙනෙකුට ඒ කාර්යභාරය කරන්න ලේසි නෑ තියෙනා වූ මේ සන්දර්භයත් එක්ක. මම හිතන්නේ ඒ හින්දා තමයි අපිට අවශ්‍ය වෙන්නේ අපි තනියෙන් නෙමෙයි සාමූහිකයක් හැටියට, නැත්නම් කණ්ඩායමක් හැටියට හැම වෙලේම පොදු යහපත වෙනුවෙන් පෙනී සිටින. අද මිනිස්සු තොරතුරු දැනගන්න මාධ්‍ය මේවා කරන්න, තමන්ගේ ප්‍රශ්න කියන්න, තමන්ට යමක් දෙයක් කරගන්න, තමන්ගේ අදහස ගෙනියන්න ප්‍රකාශ කරන ප්‍රධාන මාධ්‍ය බවට මන්නම් කියන්නේ අද වෙනකොට පත් වෙලා තියෙන්නේ මේ මොකක්වත් නෙමෙයි නව මාධ්‍ය. නව මාධ්‍ය කියන එකෙන් මම අදහස් කරන්නේ සමාජ මාධ්‍ය සහ ඔන්ලයින් මීඩියා ප්ලැට්ෆෝම්ස්, වෙබ්සයිට් වෙන්න පුළුවන්, ඒ වගේම අපි ඔය ගන්න YouTube channels වලින් ඉන්නේ ඒවා වෙන්න පුළුවන්. එතකොට අපි දන්නට සාම්ප්‍රදායිකව රේඩියෝ වල, කුවන්විදුලියේ පත්‍ර වල වැඩ කරපු මාධ්‍යවේදීන් කෙනෙක් වුණා අපිට ඩිෆිනිෂන් එකක් තිබුණා. මේ වගේ වැඩ කරන අය. හැබැයි මේ නව මාධ්‍ය එකතු වෙලා වැඩ කරන අය මාධ්‍යවේදීන්ද විශේෂයෙන් තමන්ට වෙබ්සයිට් එකක් කරන කෙනෙක්, ප්‍රවෘත්ති දාන කෙනෙක් කරන කෙනෙක් අපිට කියන පොලේ ඒගොල්ලෝ මාධ්‍යවේදීන් කියලා. හැබැයි සමාජ මගේ මං ඔබෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ෆලෝවර්ස්ලා 10,000ක් ඉන්න සමාජ මාධ්‍ය පිටුවක් එයා කතා කරන්නේ සමාජ ප්‍රශ්න ගැන නම්, එයා කතා කරන්නේ සමාජයේ තියෙන ප්‍රශ්න ගැන නම්, මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට මේවම හොයන එක නම්, මිනිස්සුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට සවියක් වෙනව නම් එයාගේදී, ඒතර අපිට එයාට මාධ්‍යවේදී කියන භූමිකාවෙන් එයාම අපිට බැහැර කරන්න පුළුවන්. එතකොට මම කියන්නේ මේ ගමන යන්න ඕන සියලු දෙනා එකතු වෙලා. එතකොට මම කියන්නේ මේ ආයතනයක් ගොඩනගද්දිම
මේ මාධ්‍යමේදී කවුද කියන එකට ඩිෆිනිෂන් එකක් ආයතනයක් මට්ටමේ හදුවොත් හොඳයි. මොකද ලංකාවේ තියා ලෝකෙවත් මේක ආමන්ත්‍රණය කරන්න පුළුවන් වෙලා නැහැ. මේක ස්කෝලර්ස්ලා ඔය විද පර්යේෂකයෝ මාධ්‍ය පර්යේෂකයෝ වෙන්න පුළුවන්, නෛතික පර්යේෂණ වෙන්න පුළුවන්, අන්තර්ජාතික ආයතන වෙන්න පුළුවන්. මේ හැමෝම මාධ්‍යවේදීන් ගැන විවිධ ඩිෆිනිෂන් දෙනවා. හැබැයි ඒ හැමෝටම එකට එකගතාවයකට එන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ සංවිධානයේ පිටව ගන්නකොට මූලිකව කරන්න ඕන දේ තමයි මාධ්‍යවේදීන් කියලා අපි අඳුර ගන්න කාණ්ඩයට හොඳ ඩිෆිනිෂන් එකක් හදාගන්න. ඒ අරහා මේකේ සමාජිකත්වයේ පුල් කරන. මොකද මම නිරීක්ෂණය කරලා තියෙන එක දෙයක් තමයි අර මම ඉස්සෙල්ලා කිව්ව ලංකාවේ තියෙන මාධ්‍ය සංවිධාන හැම එකෙම වගේ හුඟක් වෙලාවට ටීවී වල, රේඩියෝ වල, පත්තර වල එහෙම ඉන්න අය තමයි හුඟක් වෙලාවට සම්බන්ධ වෙන්නේ. දැන් නම් වෙබ් මාධ්‍යවේදීන්ටත් දැරලා තියෙනවා. ඒ වගේ අය ඉන්නවා. නමුත් මම කියන්නේ ඒ අයට අපි දෙන තැන මොකද්ද? මොකද ඒගොල්ලන්ට තියෙන අර 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 සාම්ප්‍රදායික ට්‍රැඩිෂනල් මාධ්‍ය වල ඉන්න අයව එකතු කරගන්න ලේසි. අපි දන්නවා ආයතන ටිකක් තියෙනවා, පත්‍ර ටිකක් තියෙනවා. එතෙන්ට ගියා කට්ටිය එකතු කරගත්තා. මම කිව්වේ නෑ මේ බැනර් එකේ මගේ පින්තූරේ තියයි කියලා. මොකද්ද වෙලාවකට වාසනාවකට සමහර කාලවල බැනර් එකටම සීමා වෙන්න තිබුණු අවස්ථාවකේ යාන්තම් එදා මම 380ක් විතර එක ජීවිතයේ තේර ගන්න අවස්ථාවක් වුණා. මෙතන ඉඳලා එක දෙක ලසන්තට අසෝ තියෙන්නේ මේක කාලක ජනප්‍රිය පින්තූරයක්. මම දැල්ලා කවුද ගත්තේ කියලා කවුරු පත්තර මිත්‍රයෙක් ගන්න ඕනේ. පොඩ්ඩක් එහාට මෙහාට වැරදුනා නම් සමහරක් වෙලාවට එක්නැලි ගොඩට වෙච්ච දෙයක් වෙන්න තිබ්බා. ඉතින් කාලයක් මට සිද්ධ වුණා මේ රටට ආයිබුවන් කියන අවුරුදු 18කට හැම කෙනෙකුටම අවුලක් තියෙනවා නම් අවුල වැදගත් වෙනවා කොච්චර අපි මොනතරම් දේවල් නැහැ කිව්වත්. ඉතින් ඒ නිසා මටත් එහෙම තීන්දුවක් ගන්න වුණා. නමුත් ඒ තීන්දුව ගත්ත දවසේ මම තීරණය කළා මේ රිටර්න් එක දෙන්න ඕන එක පොලිසියෙන් අතාරින්න නැහැ කියලා. ඒක මගේ සාමාන්‍ය පුරුද්දක්, මන් දන්නේ නැහැ කොහෙන් ආවද කියලා. ඒ නිසා මම ආපහු ලංකාවට ඇවිල්ලා අද මට ඕන දේ මං කරමින් ඉන්නවා. හරිද? මම දැක්ක අද උදේ Facebook එකේ තියෙනවා මේ සත්තු අතර තිරිසන්ම සතා මිනිසා කියලා. ඒක ඇත්ත. මොකද මරන්න ඕන විදියක් ගත්තාම හුඟක් වටේ හිටලා මරන්න පුළුවන්. කොටිය නම් පැන්න බෙල්ල අපා ගත්තා, විකා ගත්තා, මැරුවා. සිංහේකට වුණොත් ඌ එහෙමයි. මිනිස්සු මරන්නේ එහෙම නෙමෙයි. මිනිස්සු සමහරක් වෙලාවට අරන් ගිහිල්ලා දසවද දීලා මරලා පණ පිටින් ගිහිල්ලා හෙලිකොප්ටරේ කරන් ගිහිල්ලා මූද මැද්දේ දාලා ආපු කතත් අපි දන්නවා. මිනිහෙ ඉන්නේ නැහැ ජීවිතේ ගොඩට. ඒ මිනිස්සු සැලසුම් කරන මිනිස්සු හරි තිරිසන්. හරිද? ඉතින් දැන් එහෙමම ඒ මිනිස්සුමනේ මාධ්‍යවේදීලා තියෙන්නේ. ඉතින් හුඟක් මාධ්‍යවේදියෝ විශේෂයෙන්ම කාගේ හරි වෘත්තලේ මිත්‍රේ ආදරවන්තෙක් වෙලා තියෙනවා. ආදරවන්තය කියන එක අදහස් කරන්නේ ආදරවන්තයෙක්ගේ ආදරවන්තෙක් නෙවෙයි. කොහේ හෝ තැනක ආදරවන්තෙක් බවට පත් වෙලා තියෙනවා. ආගේ භයානකකම තමයි මේ වර්තමානයේ මේ සමස්ත සමාජයේම යම් ප්‍රමාණයකට භුක්ති විඳින්න ඉන්නේ. මම හැමදාම කියනවා, මම ටෙලිවැකියේ ලියනකොටත් ලියනවා, දේශපාලනඥයෝ 50ක් වගේ කියන්න ඕන නම් අපිත් 50ක් වගේ කියන්න. ලසන්ත මම මේ ෆීල්ඩ් එකට එනකොටත් ඉස්කෝලේ යනකොට විශ්වවිද්‍යාලය ඇතුළේදී හරියට හොඳට කන්න නැතුව හොඳට දහදුක් විඳලා ප්ලේන් ටිකේ විතරක් බීලා මිනිස් කෙටියෙන් කාලක් කාලා අර තිස්ස බාලසූරිය පියතුමත් එක්ක ටිකට් කරලා ගුටි කාලා ගෙදර දුවලා ඒ කාලේ මේ ආන් එහෙම ජීවිතයක් ගත කරපු කෙනෙක්. ඉතින් මෙතන ඉන්න අයගෙන් ලසන්තට හොඳ ආර්ථික ශක්තියක් තිබ්බා. ලසන්ත ඒ නිසා මරණයම දක්වා තෝරගත්තා. මේකෙන් අදහස් කරන්නේ දුප්පත් මිනිස්සු මේ පාරට ඇවිල්ලා සටන් කරලා මරණය තෝරගන්න ඕනේ නැහැ කියලා. මම අදත් විශ්වාස කරනවා සමහර අහනවා ඒ පිස්සුද කියලා. ඉතින් මගේ යාළුවෝ කියනවා මේකට බාගට පිස්සු කියලා. අර රටකට වෙලා දරුවෝ බිරිඳයි එක්ක ඉන්නේ. ඕමර විශ්වාස තියෙනවා මේ සමාජයේ කවදාක දවසක දසමකින් හරි වෙනස් කරන්න ලියපු කෙනෙක් හැටියට මරණ වෙලාවේ ඉදහසෙයි. අද ජනමාධ්‍ය සාමූහිකය විදිහට අපි අලුතෙන් සංවිධානයක් මෙහි කරලා තියෙනවා. මේක මේ පරණ මාධ්‍යවලින් අලුත් මාධ්‍යවලින් කියලා වෙනසක් නැහැ. විශාල ප්‍රමාණයක් එක තමයි මේ සංවිධානයත් බිහි වෙන්නේ. ඒතර මේ සංවිධානයේ බිහි වීමේ අරමුණු ගණනාවක් තියෙනවා. අපි දැක්ක පහුගිය කාලේ දැන් අවුරුදු කීපයක් තිස්සේම අපි දැක්කේ මාධ්‍යවලින් තරහ දානවා, බන්ධනාගාරගත කරනවා, මරණ අනුදානවා වගේම මේ දේශපාලන අධිකාරියට වඩා එහාට ගිහිල්ලා
රටේ රාජ්‍ය සේවක සමහර රාජ්‍ය සේවකයෝ තමන්ගේ බලය භාවිත කරලා මාධ්‍ය වෙතින් මර්ධනය කරන්න ඒ සඳහා දේශපාලන නායකරුත් මෙවට සම්බන්ධයි. ඒක නිසා අපි මෙතනින් එහාට මේ ලංකාවේ වෙන ජනමාධ්‍ය වෙතින්ට විශ්වාසමත්කමක් දක්වා ඒක නිර්මාණය කිරීම දක්වා අවශ්‍ය සියලු කටයුතු ටික මෙතනින් එහාට සිද්ධ කරනවාගේ ආරම්භයක් විදිහට අපි මේක අත්‍යවශ්‍යයි. දවසේ ජනමාධ්‍ය සාමූහික විදිහට අපි කණ්ඩායමක් මාධ්‍ය වෙතින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අපි ඔක්කොම එකතු වෙලා අද දවසේ මැතිවරණ ජනාධිපතිවරණය කටලක තියෙන අවස්ථාවේදී අපි මේ බල කරමින් සිටින්නේ ජනාධිපති අපේක්ෂකයෝ වන සියලු දෙනාටම සියලු පක්ෂවල අයට බල කරමින් සිටින්නේ මාධ්‍ය වේදීන් වෙනුවෙන් කිසිම රජයක් පැවති කිසිම රජයක් හරියමං විදියට අවධානය යොමු කරේ නැහැ. මාධ්‍ය වේදීන් සිය වෘත්තිය හරියට කරගන්නවත් වෘත්තිය මාධ්‍ය වේදීන් බවට පත් වෙන්න උඩට හැකියාවක් ලැබුණේ නැහැ. මේ අප හැම රජයක්ම මාධ්‍ය නිදහස ආරක්ෂා කරනවා කියලා මාධ්‍ය වේදීන් රකින්නවයි කියලා මාධ්‍ය වේදීන් පාසුකම් සපයනවයි කියලා පොරොන්දු වෙලා ආවට මේ අප හැම කෙනෙක්ම කරේ මාධ්‍ය වේදීන්ව මරාදම උපේක මාධ්‍ය වේදීන්ව අතුරුදහන් කරපු එක මාධ්‍ය වේදීන්ට පහර දීලා මාධ්‍ය මර්ධනය කරපු එක පහුගිය රජය පවා මාධ්‍ය මර්ධන කරන පනත් පවා ගෙනාවා. ඉතින් අපි මෙතනදී බල කරන්නේ මේ මාධ්‍ය වේදීන් විදියට සමස්තයක් විදියට එන ඕනම ජනාධිපතිවරෙක්ට වෙනම තමන්ගේ ඒ ගේන වැඩ පිළිවෙල ඇතුලේ මාධ්‍ය වේදීන් වෙනුවෙන් වෙනම පරිච්ඡේදයක් තිබිය යුතුයි.